වෙලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති ප්‍රකාශය රම්‍ය වණිගසේකර විසින්. රම්‍ය වණිගසේකර. ඇගේ නම වඩාත් ශ්‍රී ලාංකික සමාජයට සමීප වූයේ ජාතික ගුවන් විදුලියෙන්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි යන වචන කිහිපේ ඇසෙන විටම අද ප්‍රවෘත්ති කියන්නට සිටින්නේ රම්‍ය වණිගසේකර බව නොදත් අයෙක් එදා මෙරට නොසිටින්නට ඇත. මුදුපුත්තු සඳකිඳුරු වැනි වේදිකා නාට්‍යවලට පසුබිම් ගායනෙන් දායක වූ ඇය කැලණි පාලම නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතයෙන් මෙරට සුවහසක් නාට්‍ය රසික රසිකාවියන් අතර අමතක නොවන චරිතයක් බවට පත්වුණා. අංගාරා ගඟ ගලා බසී මනරංජන වැඩවර්ජන හිරු නැති ලොව සිරිසඟබෝ ඉඩම අහසින් වැටුණු මිනිස්සු දූවිලි රජ කතාව ජේල උන්නෙහි වේලාව කීයද වැනි වේදිකා නාට්‍ය රසක ඇය ගණනෙන් දායක වූයේ වේදිකාවේ අමරණීය සලකුණක් බවට පත්වෙමින් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සාමාර්ථලාභී ගීත ගායන ශිල්පිනියක වූ ඇය එල්මෝ ප්‍රනාන්දු යටතේ පුරුදු පුහුණු වී 1980 සිට 2018 දක්වා කාලය තුල ගුවන් විදුලිය බබලවන්නට සිදු කළ කාර්යභාරය සුළුපටු නැහැ. ඇය පුංචි තිරයට පැමිණෙන්නේ ධර්මසේන පතිරාජගේ ගඟුලෙන් එගොඩට නාට්‍යයෙන්. කන්දෙගෙදර පලිඟු මැණිකේ ආදී අතිශය ජනකාන්ත නාට්‍යයන්ගේ සිට මෑතකාලීන තූර්යා යර්ස් බොස් පබා සල්සපුනා වැනි ටෙරිනාට්‍ය ගණනාවකට ඇය රංගනයෙන් දායක වුණා. මෙරට කලාකෙත පෝෂණය කරන්නට ඇප කැප වූ කෘතහස්ත නිර්මාණවේදියකු වූ ආර්.ආර්. සමරකෝන් සමග 1988 දී ඇය යුග දිවියට එළඹුණා. රිදී තිරයේද සිය රංග කෞශල්‍යයෙන් දස්කම් පෑ ඇය. රංගනයෙන් දායක වූ සිනමා පට අතර රිදී නිම්නය, මාරුතය, ටිකිරි සුවඳ, සරිගම වැනි සිනමා පට කැපී පෙනෙනවා. රංගනය නිවේදනය යන සෑම අංශයක්ම නියෝජනය වන පරිදි සම්මාන රැසකින්ද ඇය පිදුම් ලැබුවා. වේදිකාව රිදීතිරය පුංචිතිරය මෙන්ම ගුවන් විදුලිය බබලවමින් අමිල යුග මෙහෙවරක නියලුණු රම්‍ය වණිගසේකර අද සිය දිවිසැරිය නිමා කළා. අභාව ප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 73ක්. මෙරට ප්‍රවෘත්ති නිවේදනයේ සර්වකාලීන පුරාවෘතයක් වූ රම්‍ය කුමාරි වණිගසේකර නම් කෘතහස්ත කලා ශිල්පිනියගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය. චැනල් එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.